දැන් අපිට තියෙන්නේ අපේ බුද්ධිමත් මොළ. ඒ බුද්ධිමත් මොළ ගොඩනගන්න තමයි මේ නවෝත්පාදන නගරය අපි ඉදිකලේ. අපි යෝජනා කරනවා මෙවැනි නගරයක් පෙරදනී ඉදි කරන්න. අර ගන්නෝරු බිමේ. අපේ යෝජනාව ඒකයි. දැන් මේක අපි හදලා තියෙන්නේ. මේකටත් ඉතින් දහස් ගණන් විරුද්ධයි. පෙළපාලි යනවා අපේ අමාත්‍යාංශකව පෙළපාලි යනවා. එහෙ පෙළපාලි යනවා දිනේෂ් ගුණවර්ධනව දවස් 52 ගිහිල්ලා ගියා මේක අහෝසි කරනවා කියලා. මං ගියා මේ විරෝධතාවයට දවසක් මේ වගේ රැස්වීමක් තියෙනවා. පර මනාද එතන අපි ශ්‍රී ජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨවල 14,000ක් දරුවන්ට තාක්ෂණ විශ්වවිද්‍යාල තුනක් එනවා. ඒ එන එක ඉඩමක් අයිති නෝන කෙනෙක් නැගිට්ටා. නැගිටලා ගුවා ඔබතුමා පොල් ගෙඩි 4,000ක් කඩන මගේ ඉඩමේ මේ අපරාධය කරගෙන යන්නේ කියලා. පොල් ගෙඩි 4,000. මං ඇව එතුමියගෙන් දරුවෝ 14,000ක් ඉංජිනේරුව වෙන එකද ලොකු පොල් ගෙඩි 4,000ද කියලා. නෑ නෑ 4,000 පොල් ගෙඩි 4,000 මට ලොකුයි. ඒක ඔය ඉංජිනේරුව වගේ වැඩක් නෑ. මේ තමයි කතාව. මේ තමයි මේ රටේ තත්ත්වය. එතකොට මේකට තමයි මේ මාධ්‍ය එහෙම ප්‍රචාරය දෙන්නේ ලොකුවට. මහා තාක්ෂණ නගරේ විශාල විනාශයක් විලම්පණයක් මහා ව්‍යසනයක් වෙනවා. ඉඩංකාරයෝ 6 දෙනා ඉන්නේ. ලොකු ඉඩම් පොඩි මිනිහියෝ කවුරුවත් නැහැ. ඉඩංකාරයෝ 6 දෙනා ඉන්නේ. මේක තමයි තත්ත්වය. නමුත් දැන් ඒක අපි ගොඩනගාගෙන ගිහිල්ලා දිනන සෑහෙන. දැන් මාර්ග පද්ධතිය ඉදි වෙනවා. විදුලි පද්ධතිය ගේනවා. ජල පද්ධතිය ගේනවා. ආයතන 11ක් ගොඩනගලා තියෙනවා. 2020 අග භාගය වෙනකොට මෙතන 14,000ක් ඉගෙන ගන්න තැනක් බවට පත් වෙනවා.